අපේ ලෝකයේ FM YouTube channel එකට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ දේශපාලන වේදිකාව සම්බන්ධ කරුණක් ගැන. ඒක තමයි දේශපාලන වේදිකාව තුළ ඉක්මනින් ජනප්‍රිය වී කෙටි කාලයක් තුළ එම වේදිකාව හැරගිය චරිත කීපයක් ගැන. හැබැයි ඒ චරිත ආයේ කොයි වෙලාවෙ ඉස්මතු වේවිද කියලා කියන්නත් බෑ. එහෙමනම් අපි යම් වීඩියෝ එකට. උපුල් ශාන්ත සන්නස්කල අතීතයේ දිසා වර්තමානයේදී මෙතුමා සිංහල විෂය උගන්වන ගුරුවරයෙකු ලෙස රටේ දරුවන්ට මහකු මෙහෙවරක් ඉටු කරගෙන යනවා. නමුත් ඔහුගේ යම් අතීතයක් දෙස බලන විට මෙතුමා එක්වරක් සබර්ගම පරාස සභාවේ මහාමැති ධූරය සඳහා සජ්ජාතික පක්ෂයෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කරනවා. පසුව ඔහු විසින්ම එම තීරණය වෙනස් කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වැදීමට තීරණය කරනවා. නමුත් එම අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්කල් මහතා අවාසනාවන්ත ලෙස පරාජයට පත් වෙනවා. අනර්කලී ආකර්ෂා වර්තමාන ශ්‍රී ලංකා චිත්‍රපට හා ටෙලි නාට්‍ය කලාවේ නිලියක වන අනර්කලී ආකර්ෂා අතීතයේදී දේශපාලනයට දෙක්වී අවාසනාවන්ත ලෙස පරාජයට පත් වූ චරිතයක්. එය එක්වරම ශ්‍රී ලංකා පුරවැසියන් මවිතයට පත් කරමින් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වෙනවා. ඒ කෙසේ වුවත් ඒ වෙන විට ඇය සතු වූ දේශපාලන දැනුම හා අත්දැකීම් ප්‍රමාණය ඉතා අඩු හේතුවෙන් ඒ තේරුම්ගත් ශ්‍රී ලංකා පුරවැසියන් දෙවන පළාත් සභා ඡන්දයට තරඟ වැදුණු ඇයව ප්‍රතික්ෂේප කරන්නට තීරණය කරනවා. ඒ නිසා ඇයට එයින් ජය ගැනීමට නොහැකි වී දේශපාලනයෙන් සමු ගැනීමට සිදු වෙනවා. උපේක්ෂා සුවර්ණමාලි ශ්‍රී ලංකාව තුළ වඩා ජනප්‍රිය වූ පබා ටෙලි නාට්‍ය තුළින් උපේක්ෂා සුවර්ණමාලි ජනාදරයට පත් වුණා. පසුව ඇය එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වේදිකාවට ගොඩවීමත් සමග ඇය එම ටෙලි නාට්‍ය උනුත් ඉවත් කිරීමට කටයුතු කරන ලැබුවා. කොහොම වුණත් ටික කාලයකට පස්සේ ඇය ගම්පහ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන්න අවස්ථාව උදා කර ගනිමින් ඒ අවස්ථාවේදී ඇය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට වඩාද මනාප ලබා ගැනීමට සමත් වුණා. පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් වූද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය ලබා ගැනීම සමග ඇයට යලිත් මැතිවරණ සඳහා තරඟ කිරීමට අවස්ථාව නොලැබුණා. ඖෂධි හේවා මදුම ඖෂධි හේවා මදුම යන චරිතය ශ්‍රී ලංකාවේ වඩා ජනාදරයට පත්වන්නේ ටෙලි නාට්‍ය නිලියක් ලෙසින්. ඊ අතරම ඇය දීර්ඝ කාලයක් පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ රාජපක්ෂවරුන්ගේ ප්‍රබල ආධාරකාරියක් ලෙස අවස්ථා ගණනාවකදීම මැතිවරණවලට තරඟ වැදීමට උත්සාහ කර තිබුණා. නමුත් ඒ සාර්ථක වුණේ නැහැ. එම උත්සාහය අවසානයේදී ඇයට බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා ලැබුණා. ඒ අතරම එහිදී ඇය සිදු කළ ඇතැම් ප්‍රකාශ ආන්දෝලනාත්මක වුණේ ඒ හරහා තමන්ගේම අපේක්ෂකයන් අතර බෙදීමක් ඇතිවන නිසායි. ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂද ප්‍රසිද්ධියේ ඇයව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරන්න වුණා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ බදුල්ල දිස්ත්‍රික් ජනතාව ඇයට පාර්ලිමේන්තුවට තේරීපත් වීමට තරම් අවශ්‍ය මනාප ඇය වෙනුවෙන් පළ කර තිබුණේ නැහැ. සුජීව සේනසිංහ එක්සත් ජාතික පක්ෂය තුල කෙටි කාලයක් තුල ඉතා වේගයෙන් ජනප්‍රියත්වයට පැමිණි පුද්ගලයෙකු ලෙස සුජීව සේනසිංහ මහතා හඳුන්වන්න පුළුවන්. ඔහු කලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ප්‍රබල නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙසද පත්ව සිටියා. එම ආණ්ඩුව සමයේ මහබැංකු වංචාව සම්බන්ධයෙන් පැවති ආන්දෝලනාත්මක සිද්ධියේදී එවැන්නක් සිදු නොවූ බවට පවසමින් කෘතියක් පවාද රචනා කළා. පසුව සජිත් ප්‍රේමදාස පාර්ශවය සමග එක්වී සමග ජන බලවේගය හරහා පාර්ලිමේන්තු මැතිවරණය තරඟයට ඉදිරිපත් වූ ඔහු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළ මෙවැනි දේවල් සිදුවීමට ඇති එකම හේතුව සුදුස්සාට සුදුසු දේ නොලැබීමත් ජනතාවගේ අනුවණකමත් හා තමාගේ දක්ෂතා හඳුනාගෙන EOC ඉදිරියට නොයාමත් විය යුතුයි. මේ පිළිබඳව විමසිල්ලටගෙන සුදුස්සාට සුදුසු තැන ලබා දීම තුලින් මෙවැනි ගැටලු විසඳාගෙන රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන් කියලා අපි හැමෝම තේරුම් ගත යුතුයි.